नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स उठानवतो सतिमतो सुचिकम्मस्स निसम्मकारिनो संयतस्स च धम्मजीविनो अप्पमत्तो यसो हि वड्डति। श्रद्धा बुद्धि संपन्न वासनावंत पिंगवत्नि दहसक बुदुम बुदुवन मे हिमिदिरे उदासन दं ओबे निवस मे मोहते धर्म मंदिरयक बवट पत् करगेन बलापुरुत्तु वन्ने एदा बुदुहाम्दुरो अपे सिस्सतन सुवपत् किरीमे पिनिस देशना कल उतुम दहम पदयक श्रवणय करला तमंग जीवितय मेलव परलव देलवम सुगतिगामी करवन्न ए सदहा मा मातृकावशेन तोरा गत्ते धम्मपदे कियला कियन्ने बौद्धयागे अत्पुत ए धम्मपदे अतुल एक्तरा वटिना कियन गाथावा अपि हेम केनाम कमति गौरवय लबन्न नेत्तं कीर्तिय प्रशंसाव तव केनेक इदिरिये गौरवय बहुमानयट पात्र वेन्न अपि कमति एत समहार लंग ईट अवश्य करन सुदुसुकम नतिबेन्न पुलुवा बुदुहामुदुरो मेन्न मे गाथावे देशना कले केनेकुगे गौरवयक लबन्न अवश्य करन गुणधर्म मोनवद कियला तमै मे गाथावतुलिन बुदुहामुदुरो देशना कले दं अपि बलुम मुलिम्म केनेकुगे गौरवयक लबन्न केनेकुगे तवक केनेकेन प्रशंसावक लबन्न अवश्य करन गुणधर्म मोनवद कियला පළවෙනි එක තමයි උත්හානවතෝ උස්සාහය කැප කිරීම කෙනෙක් ළඟ තියෙන්න ඕන ජීවිතයේ ඕනම කෙනෙක් ළඟ හැම කෙනෙක් ළඟම තිබිය යුතු ගුණධර්මයක් තමයි උස්සාහවන්තකම ලෝකයේ ශ්‍රේෂ්ඨත්වයට පත්වෙච්ච හැම කෙනාම අනන්තවත් දුක් කරදර විඳලා ඒ උස්සාහයෙන් ඒ දුක් කරදරව ඒ අභියෝග ඒ බාධක සියල්ල මග පවත්වාගෙන ඉදිරියට ගමන් කරපු අය ඔබේ ජීවිතෙත් ඕනම කටයුත්තක් උත්සාහයෙන් කරන්න පුළුවන් නම් ඒ ජීවිතය සූපත් වෙනවා බලන්න බුදුහාමුදුරුවෝ උන්වහන්සේ තමයි අපේ ජීවිතේ ගන්න පුළුවන් හොඳම ආදර්ශය අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා බලන්න එකම අරමුණක් වෙනින් අවුරුදු 6ක් කැපකිරීම කළා සමහර අයගේ අවුරුදු 6ක් තියා සමහරට මාස 6ක් එකම අදිෂ්ඨානයේ කැපකිරීම කරන්න බැරි වෙන්න පුළුවන්. ඒත් අපිට ගන්න පුළුවන් හොඳම ආදර්ශය තමයි බුදුහාමුදුරුවන්ගේ උත්සාහයක් එකම අදිෂ්ඨානයක් එක අරමුණක් වෙනුවෙන් අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා. ඒක තමයි උත්සාහවන්තකමේ තියෙන ප්‍රධානම ලක්ෂණය. හැම කෙනාම දැන් පුංචි දරුවෝ. දැන් මේ ශ්‍රවණය අහනවා පුංචි දරුවෝ. පුංචි දරුවෝ නම් අධ්‍යාපන ලබන කාලය තුළදී අධ්‍යාපන කටයුතු ඉතාමත් උනන්දුවෙන් කැපකිරීමෙන් ඒ කටයුතු සිදු කරන්න ඕන. ඒ වගේම තමයි ව්‍යාපාරයක් රැකියාවක් කරන කෙනෙක් නම් ඒ රැකියාව උත්සාහයෙන් කැපකිරීමෙන් කරන්න ඕන. වරක බුදුහාඳුරෝ දේශනා කරන පුළුවන් ශක්තිය තියෙන කාලය තුළදී සාමාන්‍ය මිනිසෙක් එයාගේ මෙලව ජීවිතයේ සූපත් කරගනවා වගේම පරලොව ජීවිතයේ සූපත් කරගන්න ඕන. පුළුවන් ශක්තිය තියෙන කාලය තුළදී ආර්ථික ශක්තියත් එවාගෙම ආධ්‍යාත්මික ශක්තියත් දියුණු වෙන්න ඕන. එහෙම දියුණු නොවුනා නම් එයාගේ ජීවිතය අන්තිම කාලේ වයසට ගිහිල්ලා දුක් විඳින සිදු වෙනවා කියලා බුදුහාමරෝ දේශනා කරනවා. ඒක හරියට උදාහරණයකින් පෙන්නනො වයසට ගියපු බඩගින්නෙන් පෙළෙන කොස්වා ලිහිණියෙක් යනවලු කෑම ගොදුරක් සොයාගෙන පොකුණක් ළඟට ඒ පොකුණක් ළඟට ගියාර පස්සේ කොස්වා ලිහිණට යමක් සොයා ගන්නට බෑ. බඩගින්නෙනුත් පෙළිනව.
ඒ බඩගින්න පිපාසය තවත් වැඩි වෙනව මිසක් අඩු වීමක් සිදු වෙන්නේ නැහැ. ඒ කොස්වාලිහිනට දුක් විඳින්න වෙනවලු. අන්‍ය වගේ ඔබේ ජීවිතෙත් පුළුවන් ශක්තිය තියෙන කාලෙද කැපකිරීමක් කළේ නැත්තම් අවසාන මොහොතේ අපිට ඔය ඇත්තන්ට දුක් විඳින්න වෙනවා. ඒක නිසා උත්සාහය කියන එක අවශ්‍ය වෙනවා ජීවිතයකට. සතිමතෝ සිහිය කියනකත් ඉතාමත් වැදගත් ජීවිතයකට. දැන් ඔය ඇත්තන්ට සමහරට ආරම්භම අවස්ථාවේ හැම දෙයකටම සිහිය පිහිටවන්න බැරි වෙන්න පුළුවන්. ඒත් කරන එක වැඩක්. අඳුමතරමේගේ අතුපතු ගාන එක නැත්තම් පුංචි දරුවෝ නම් පාඩම් කරන එක පන්ති කාමරේ වැඩ කටයුතු. එක එක දෙයක් එක කාරණාවක් හොඳ සිහියෙන් යුක්තව කරන්නට එහෙම ටික ටික පුරුදු වෙන්න. එහෙනම් සතිය කියන්නේ සිහිය කරන එක වැඩ කටයුත්තක් සිහියෙන් කරන්න. ඒ වගේම ඔබේ සිත පිළිබඳවත් සිහියෙන් කටයුතු කරන්න. ඔබේ සිතට එන සිතුවිලි කවුද? සිතුවිලි මොන වගේද? ඒ සිත වැඩ කරන විදිය හොඳ කල්පනාකාරව පරීක්ෂාකාරීව සොයා බලන්න ඕන. ඒක උදාහරණයකින් පෙන්නනො එක් ප්‍රාකාරයක මුදුනේ ඒ ප්‍රාකාරයට ගොඩ උළුවස්සෙන් කාමර ඒ දොරටුවෙන් උඩ ඉන්න මුරකරුවෙක් ඒ මුරකරුව නිතරම බලාගෙන ඉන්නේ ඒ දොරකඩට ඇතුල් වෙන්නේ කවුද පිට වෙන්නේ කවුද කියලා. අන්න ඒ වගේ ඔබේ සතිය තමයි මුරකරුවා. ඔහෙනම් ඔබේ සිතට එන සිතුවිලි කවුද හැසිරෙන්නේ කොහොමද කියලා හොඳ සිහිය යුක්තව කටයුතු කරන්න ඕන. එක කතාවක් තියෙනවා රජ කෙනෙක් තමන්ගේ දුව විවාහ කරලා දෙන්න ගති ලක්ෂණ 100ක් තියෙන කෙනෙක් සොයාගෙන ඉන්න කියලා යවනවා. ඉතින් පුරෝහිතවරු ඇමතිවරු හොයාගෙන යනවා ගති ලක්ෂණ 100ක් තියෙන කෙනෙක්. හැබැයි ඉතින් ඒ වීදි මාර්ගෝස්සේ ගමන් කළා. හැබැයි ගති ලක්ෂණ 100ක් තියෙන කෙනෙක් හොයාගන්න බැහැ. ඊට අඩු ගාණක් තියෙන කෙනෙක් හොයාගත්තා. එක්කෙනෙක් අනිත් අයට වඩා වැඩිපුර ගති ලක්ෂණ තියෙන කෙනෙක් සොයාගත්තා. රජතුමාට ඇවිල්ලා කියනවා එක්කෙනෙක් හොයාගත්තා. එයා ළඟ තියෙනවා ගති ගුණ 99ක් තියෙනවා. එකක් අඩුයි. රජතුමා අහන මොනවද එකක් අඩු? රජතුමනි, එයාට සතිය සිහිය කියන කඩුයි. රජතුමා කියනවා අනිත් 99ව නැතුණක් කමක් නැහැ. ඔය සිහිය තියෙන කෙනෙක් සොයාගෙන එන්න කියලා. ඒ කතාවෙන් අපිට ගන්න තියෙන ආදර්ශය තමයි සිහිය කියන එක ජීවිතේ හැම දෙයකටම අවශ්‍ය වෙනවා. ඔබ එක කටයුත්තක් සිහියෙන් කරනකොට ඔබට තේරෙයි ඔබේ සිත වැඩ කරන්නේ කොහොමද කියලා. ඒ නිසා සතිමතෝ සිහිය කියන එක අවශ්‍ය වෙනවා. එතකොට කරුණු දෙකයි. සුචි කම්මස්ස. ඒ කියන්නේ තමන්ගේ හිත තමන් සීලවන්ත වෙන්න ඕනේ, හික්මෙන්න ඕන. සීලය කියලා කියන්නේ සංවර බව. කන්ති පරමං තපෝති සික්ඛා. හොඳම ශික්ෂාව තමයි ඉවසීම. ඔබේ ජීවිතේ ඔබට ඇතිවන කරදර ප්‍රශ්න බාධක දුක් වේදනා සියල්ලවට විවසන්න පුළුවන් නම් ඒක තමයි හොඳම තපස. ඒක තමයි සීලය. දැන් ඔය ඇත්ත සමාදන් වෙනවා පංච සීලය, අෂ්ට සීලය, දස සීලය, තවත් ඉදිරියට සිල්පද තියෙනවා. මේ සියල්ලම සීල වලින් සම්පූර්ණ කරන් තමයි හිත සංවර කරන එක. එක් අවස්ථාවකදී එක හාමුදුරුවෝ නම සිවුරු ඇරලා යන සූදානම් වෙනවා. උන්වහන්සේ සිවුරු ඇරලා යන හේතුව තමයි මෙච්චර ශික්ෂාපද ප්‍රමාණයක් සමාදන් වෙන්න තියෙනවා, මෙච්චර රකින්න තියෙනවා, මෙච්චර විශාල ප්‍රමාණයක් රකින්න බෑ කියලා උන්වහන්සේ සිවුරු ඇරලා යන සූදානම් වෙනවා. ඒ අවස්ථාවේ බුදුහාමුදුරුවෝ අහනවා අර භික්ෂුවගෙන් ඔය සියලුම ශික්ෂාපද අත්හරින්න ගණනින් වැඩිනේ, ඔබට එකක් රකින්න පුළුවන්ද? අර බහාමුදුරුවෝ කියනවා ඉතින් එකක් නම් රකින්න පුළුවන්. බුදුහාරේ අවස්ථාවේ දේශනා කරන ඔබේ සිත රකගන්න. එන හැම දෙයකම රැකෙන්න ඕන ඔබේ සිත. ඒ නිසා තමන්ගේ සිතේ එහෙනම් රැකෙන්න නම් ඉවසීම අවශ්‍ය නැහැ. ඒ නිසා ජීවිතයේ ඕනම දෙයකට ඔබ ඉවසන්න පුළුවන් නම් ඒක තමයි හොඳම ශික්ෂාව, හොඳම සීලය. නිසම්මකාරිනෝ. ඊළඟ එක නිසම්මකාරිනෝ කියලා කරන කටයුතු හොඳ කල්පනාවෙන් කරන්න. හොඳ සිහියෙන් කරන්න හරි දෙයක්ද වැරදි දෙයක්ද ඒ නිවැරදි දේ තෝරාගෙන කටයුතු කරන්න ඕනේ. ඒතකොට කරුණු හතරක් අපි කතා කළා. උට්ටානමතෝ සතිමතෝ සුචිකම්මාස නිසම්මකාරිනෝ. ඊළඟට සංඤතස්ස ධම්මජීවිනෝ. සංඤතස්සරකින් හිතේ සංවර බව. ඒ සංවර බවට අවශ්‍ය වෙන්නේ තමන්ගේ හිතේ තියෙන මේ කෙලෙස් යටපත් කිරීම.
කෙලස් ඇති ජීවිතයක් කෙලස් වැඩි වෙන්න හිතේ සංසුම් බව නැති වෙලා යනවා එනිසා ඔබේ සිත සංවර කරගන්න ධම්ම ජීවීනෝ ධර්මානුකූලව තමන්ගේ ජීවිතය සූපත් කරගන්න ඕන දහමට අනුව තමන්ගේ සිත සූපත් කරගන්න ඕන ධර්මය ඔබ තුලින් දකින්න ඕන වරක් වක්කලි හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගේ දිහා බලාගෙන ඉන්නෝ බුදුහාමුදුරුවෝ එවස්ථාන වක්කලි හාමුදුරුවනේ ඔබයි මගේ මේ රූපේ දිහා බලාගෙන ඉන්නේ ඉතින් වක්කලි හාමුදුරුවන්ගේ කැමැත්ත තමයි බුදුහාමුදුරුවන්ගේ දිහා බලාගෙන සිටීම එවෙලේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මගේ මේ රූපේ දිහා බලලා බුදුවරේ දකින්නට බෑ යෝ ධම්මං පස්සති සෝමං පස්සති ඔබ ධර්මයේ දකින්නට ඔබ ධර්මයේ අවබෝධ කරගන්න එදකොට ඔබට පුළුවන් මම බුදුවරේ කවුද කියලා හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා එනිසා ඔබේ ජීවිතෙත් ඔබ බුදුන් දකින්න හොඳම ක්‍රමය තමයි ධර්මයේ දකින්න එක ධර්මයේ අවබෝධ කරගන්න එක එතකොට ඔබට තේරෙයි ඇත්තරම බුදුහාමුදුරුව කවුද කියලා ඒ වගේම තමයි ධර්මානුකූල හැසිරෙන ධර්මික ජීවිතය ගත කරන්න ඕන ඊළඟ තමයි අප්‍රමාදෝ සුචිකම්ම සංයතස්සේ ධම්ම ජීවන අප්‍රමත්තෝ යසෝ හේ වඩති අප්‍රමාදී වෙන්න ඕන දැන් සමහරගේ ජීවිතේ ගොඩාක්ම වියුල් බවට පත් වෙන එයා ප්‍රමාදයි සමහර කියන මට දැන් වැඩි හිටියේ කියන මට පුංචි කාලේ එහෙම දැනුමක් අවබෝධයක් තිබුණා නම් උත්සාහයක් තිබුණා නම් අප්‍රමාදී බවක් තියෙනවා අද මම මෙතන නෙමෙයි කියලා වයසට ගිහිල්ලා දුක් වෙන්න වෙනවා එනිසා මේ ධම්ම ශ්‍රවණයක නොබේ ගෙදර පුංචි පුතා පුංචි දුවේ වැඩිහිට ලොකු වුණාට පස්සේ දුක් විඳින්න එපා මේ පුළුවන්කම තියෙන කාලය තුලදී හොඳට අප්‍රමාදීව ප්‍රමාද නොවි තමන්ගේ කටයුතු සිදු කරන්න ඕන ජාතක කතා පොතේ හොඳ ලස්සන කතාවක් තියෙනවා ඒක සූත්‍රයක් තියෙනවා එක තරුණයෙක් තවත් දියණියක් විවාහ කරගෙන යන සූදානම් වෙනවා ඒ අවස්ථාවේ දැන් හොඳම දවසක් හොඳම නැකතක් බල බල ඉන්නවා මෙහෙම නැකත් බල බල ඉන්න වෙලේ කලක් හොඳම දවස හොය හොය ඉන්න අවස්ථාවේ අර දියණිය වෙනත් කෙනෙකුට විවාහ කරලා දෙනවා බුදුහාමුදුරේ අවස්ථාවේ ඒ කතාවෙන් උපමා කළ දේශනා කළ තියෙනවා හොඳම නැකත තමයි තමක් වැඩක් කරන්න පටන් ගත්තු වෙලාව ඔබේ ජීවිතේ බලන්න අපි උපදින්න නැකතක් නැහැ මිය යන්න නැකතක් නැහැ හැබැයි ඊට මෙහා ජීවිතේ හැම දෙයකටම නැකත් අපි සොයනවා අපේ බුදුදහමට අනුව හොඳම නැකත තමයි යමක් වැඩක් කරන්න පටන් ගත්තු වෙලාවේ අදිෂ්ඨානය තමයි හොඳම නැකත සමහර මලගෙවලලා ගත්තත් මිනිය ගෙට ගෙන් එළියට ගන්න නැකතක් හොයනවා ඒ මිනිය වලදාන නැකතක් හොයනවා ඒත් මැරෙන නැකතක් නැහැ එනිසා මේ නක්කත් සූත්‍රය සහ නක්කත් ජාතකයට අනුව හොඳම නැකත තමයි තමක් යමක් කරන්න පටන් ගත්තු අවස්ථාව. දැන් අර තරුණයා පස්සේ දැන් තමන් බලාපොරොත්තු වෙච්ච යුවතිය විවාහ කරගන්න බැරි වුණා ඇයි? එයා ප්‍රමාද වුණා. ඒ මොකද නැකත් සොයන්ට ගිහිල්ලා. එනිසා අප්‍රමාදෝ බුදුහාරගේ අන්තිම වචනේ තමයි අප්‍රමාදේන සම්පාදේත අප්‍රමාදීව කුසල් දහම්වල නිරත වෙන්න කියලා. එනිසා ජීවිතේ ඕනම දෙයක් ප්‍රමාද නම් ඒ ජීවිතයට හානි කරවෙනවා. ඒක නිසා ඔයත් කවුරු අප්‍රමාදීව කටයුතු කරන්න. එසේ කටයුතු කරනකොට සංඤතස්සත ධම්ම අප්‍රමත්තෝ යසෝ හි වඩ්ඩති. එයාගේ කීර්තිය, එයාගේ ප්‍රශංසාව, එයාගේ ගෞරවය දසදෙස ගම හමා යනවා කියලා මේ ගාථාවේ ඇතුළත් වෙලා. ඉතින් දැන් බලන්න ඔබේ ජීවිතේ මේකෙන් කීයක් තියෙනවද කියලා. උස්සාහය සිහිය ඊළඟට හික්මීම ඊළඟට හිතේ සංවර බව කරන කටයුතු හොඳ සිහියෙන් කල්පනාවෙන් තෝරලා බේරලා කිරීම ධර්මානුකූලව හැසිරීම අප්‍රමාදී බව මෙන්න මේ ගතිගුණ ඔබේ ළඟ තියෙනවද කියලා බලන්න තියෙනව නම් ඒව තවත් වැඩි දියුණු කරගන්න ඒ කටයුතු අඩුපාඩුවක් තියෙනව නම් ඔබේ ජීවිතේ මේ දහමට අනුව මේ කරුණ වලට අනුව හිත සකසා ගන්න එසේ වුණොත් ඔබට පුළුවන් ගෞරවය ලබන්න කීර්තිය එයාගේ ප්‍රශංසාව දසදෙස හමා යනවා කියලා ඒ ගාථාව තුලින් අන්තර්ගත වෙලා තියෙනවා දැන් මේ ගාථාව දේශනා කරන්න අරමුණක් තියෙන්නේ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වැඩ වාසය කරන කාලේ ඒ නගරයේ හිටිය ගොඩාක් ධනවත් මිනිස්සෙක් මේ ධනවත් සිටුවරයටත්
ඒ සිටු දිනේටත් එකම දරුවෙක් හිටියා කුම්භගෝසක කියලා. කලක් යනකොට මේ දෙමව්පියන්ට ඇතිවෙන අහිවාතක කියලා රෝගයක්. මේ රෝගය හැදුනට පස්සේ බිත්ති සිදුරු කරගෙන හිල් කරගෙන පලා යන්න ඕන. එහිසේ වුණොත් තමයි මේ රෝගෙන් බේරෙන්න පුළුවන් මාරාන්තික රෝගයක්. දැන් මේ සිටුවරයත් සිටු දේවියත් කල්පනා කරනවා තමන්ට ඉන්න එකම දරුවා. තමන්ට නම් මේ ලෙඩේ හැදලා මියගියත් කමක් නැහැ. තමන්ගේ පුතුණුවන් ඉන්නෙත් එකම පුතයි. ඒ දරුවා ආරක්ෂා වෙන්න ඕන. දැන් දරුවට කියනෝ සල්ලි ධනය සංගෝපතෙන් පෙන්නලා ඒ දෙමව්පියෝ දැන් බිත්ති හිල් කරගෙන යන්න අවස්ථාව සලසා දෙනවා. දැන් මේ කුම්භකෝෂක දැන් බිත්ති සිල් කරගෙන මේ රෝගය වැළඳෙන නිසා පලා යනවා. කලක් ගිහිල්ලා අවුරුදු 12කට පස්සේ දැන් දෙමව්පියන්ගේ අභාවය සිදු වෙලා නැවතෙනවා තමන්ගේ නිවසට. දැන් මේ සිටු කුමාරයා හිතනෝ මේ ධනය අරන් ජීවත් වුණොත් තමන්ට නොයෙකුත් කරදර ඇති වෙන්න පුළුවන්. එනිසා තවත් කාලයක් මේ විදියට හිටිය වගේ ප්‍රසිද්ධියක් අප්‍රසිද්ධව ජීවත් වෙන්න පුළුවන් නම් කියලා කල්පනා කළා. දැන් මෙහෙම හිතලා මෙයා යනව රැකියාවක් සොයාගෙන මෙයාට ආරංචි වෙනව රජගෙදර එක පුරප්පාඩුවක් තියෙන උදේ අවදි කිරීම. දැන් අද කාලේ වගේ ඔරලෝසු ක්‍රමයක් තිබුණේ එක් මිනිසෙක් මුළු නගරයම පුරා ශබ්ද නගලා හඬ අවදි කරමින් කට්ටිය අවදි කරන්න යෑමක් තමයි අතීතයේ තිබෙලා තියෙන්නේ. දැන් මේ සිටු කුමාරයාට රැකියාව ලැබෙන්නේ උදේ මිනිස්සු රැකියාව වලට යන්න ඕන නිසා උදේ අවදි කරන්න. ඒකයි කුම්භ ගෝෂක කියලා නම් කළා ඒකට. ඒ තනතුර දැන් මෙහෙම මෙයා මේ රැකියාව කරගෙන යන රජතුමාට ඇහෙනෝ රජතුමාට හඬෙන් තීරණය කරන්න පුළුවන් කෙනෙකුගේ ස්වභාවය. රජතුමා තීරණය කරන මේ ඉන්නේ නිකම් කෙනෙක් නෙවෙයි ධනවත් කෙනෙක්. මේ ගැන වඩා පරිතරතුරු සොයා බලන්න රජ ගෙදර ඉන්න සේවිකාවක් යවනෝ මේ කුම්භගෝසකගේ නිවසට. දැන් කුම්භගෝසක නිවසට ගිහිල්ලා දැන් මේ රහස් පරීක්ෂක සේවිකාව මේ කුම්භගෝස දැන් පරීක්ෂාකාරී වින්නෝ. මෙහෙම කලක් ගියාට පස්සේ රජතුමාට පණිවිඩයක් යවනෝ සෑම ගෙදරකම උත්සවයක් සැනකෙලියක් සංවිධානය කරන්න ඕන. ඒක කලේ නැත්තම් ඒ අයට දඩයක් ගහන විදියට නීතියක් පනවන්න. එහෙම නීතියක් පැනෙව්වා. දැන් පනවල දැන් අර රහස් පරීක්ෂක සේවිකාව දැන් නිකට ඇවිටිලි කරනෝ කුම්භකෝෂකට අපිත් කලේ නැත්තම් අපිටත් දඩුවන් ලබන්න පුළුවන්. දැන් මේක දිගට පෙරැත්ත නිසා කුම්භකෝෂක මසුරමක් ධනයක් දෙනෝ වියපැහැදම් කරන්න කියලා. රහස් පරීක්ෂක සේවිකාව තීරණය කළා මේ කාසිය නම් ගොඩාක් පරණ කාසියක්. මේක රජමාලිගයට යවනෝ. උපක්‍රමශීලීව තවත් මේ විදිහට කාසි ගත්තා. ඒවත් රජමාලිගාවට යවුවා. දැන් රජතුමාට පරීක්ෂා කරන්න හොඳම අවස්ථාව. මේ රහස් පරීක්ෂක සේවිකාවත් කුම්භකෝෂකත් රජමාලිගයට ගෙන්නෙව්වා. ගෙන්නවල කරුණු දැනගත්තා. මුලින්ම බොරුවක් කියන්න ගිහිල්ලත් පස්සේ ඇත්ත කියන්න උනා. මොකද බය වුණා රාජව උදහසට ලක් වෙයි කියලා. ඇත්ත කිව්වා. අනිත් පුරුෂයෝ යවලා දැන් අර සංගවපු ධනිය ගෙනාවා. කෝටි 40කටත් වඩා එහා ධනයක්. ඒ වගේ ධනයක් තිබිච්ච කෙනෙක් එදා නුවර හිටියේම නැහැ. පස්සේ මේ කතාව රජතුමා බුදුහාමුදුරන් ළඟට ගිහිලා සැලකලා. ඒ අවස්ථාවේ බුදුහාමුදුරුවෝ මෙන්න මේ ගාථාව දේශනා කළා. කෙනෙකුගේ අහංකාරකම බලන්න. දැන් මේ කුම්භකෝෂෙන් අපිට ගන්න තියෙන ආදර්ශ එච්චර ධනයක් තිබිලා සිටු පවුල කිපිදිලා කිසිම මාන්නයක් නැතුව අහංකාරකමක් නැතුව මානෙන් ඉදිමෙන් නැතුව සාමාන්‍ය සරල ජීවිතයක් ගත කළා. බලන්න ඔබේ ජීවිතේටත් එහෙම කරගන්න පුළුවන් නම් බලන්න සමහරු හම්බ කරන සල්ලි ටික මූලික සමහර දේවල් වියදම් කළා අවශ්‍ය දේට ගන්න සල්ලි නැහැ. සරල බවක් නැහැ. අධික වියදමක් ගන්න පඩිය මදි තමන්ගේ ජීවිතේ වියදමට. සමහරුන්ට අයපක්ෂයට වඩා වැයවීම වැඩි. එහෙම වෙනකොට ඒ ජීවිතේ අසාර්ථක වෙනවා. ආර්ථික ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ජීවිතේ සතුටෙන් ඉන්න කල ණය වෙන්න වෙනවා එහෙම වුණාම. ඒක නිසා ඔබේ ජීවිතවලත්
මේ තියෙන සරල බව මේ තියෙන චාම් ජීවිතයටත් ඔබටත් ගත කරන්න පුළුවන් නම් මේ කතාවෙන් ගන්න පුළුවන් හොඳම ආදර්ශය බුදුහාඳුරෝ මේ කතාව අවසානයේ දේශනාව අවසානයේ කුම්භගෝසක සිටු පුත්‍රයා සෝවම් ඵලයට පත් වුණා කියලා දේශනාව අවසන් කරනවා එගනිසා බලන්න බුදුහාඳුර මේ ගාථාව දේශනා කළ බලන උස්සාහය කැපකිරීම අදිෂ්ඨානයේ වීරය තියෙනවා නම් එයාට ඕනම දෙයක් කරන්න පුළුවන්කම තියෙනවා එනිසා මේ දහම් ශ්‍රවණය කරන මේ උදෑසන ඔයත්ගේ ජීවිතයේ අද දවස කැපකිරීම කරන්න හොඳම අවස්ථාව ජීවිතේ පටන් ගන්න අවස්ථාව ඔබේ ජීවිතේ වෙනසක් කරගන්න පුළුවන් හොඳම අවස්ථාව තමයි මේ අවස්ථාව ඒක නිසා මේ උදෑසන කාලයේ පාසල් යන පුංචි දරුවෝ වේවා රැකියාව වලට යන ඔයත්තෝ වේවා ව්‍යාපාර කරන ඔයත්තෝ වේවා ඒ වගේම තමන්ගේ සිත වඩන නිවන් මඟ වඩන ඒයත්තෝ වේවා තමන් කරන හැම කටයුත්තක්ම උත්සාහයෙන් කැපකිරීමෙන් අදිෂ්ඨානශීලීව කටයුතු කළොතින් ඒයත්තන්ට පුළුවන් ඒ ජීවිතය මෙලව ජීවිතය සූපත් වෙනවා වගේම පරලව ජීවිතය සූපත් කරගන්න පුළුවන්කම තියෙනවා ඒ සඳහා හැම දිනාටම මේ දහම ශ්‍රවණය කරලා ඒ සිත වඩන්නට ජීවිතය සාර්ථක කරගන්න හැම දිනාටම ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා කියලා හැම දිනාටම අපි උදෑසන ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම මේ මොහොතේ තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් සුභම දවසක් උදා වන්නට ආශිර්වාදය උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා।